Hi, කොහොමද වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න හිතුවා පිළිකා වලින් වැළකී සිටීමට කළ යුතු දේවල් කිහිපයක් පිළිබඳව. පළවෙනි දේ තමයි දුම්කල නිෂ්පාදන භාවිතයෙන් වැළකී සිටීම. දුම්කල නිෂ්පාදන භාවිතය මගින් ඇති කරන පිළිකා තමයි පෙනහළු පිළිකා, පියවරු පිළිකා, උකුරාශිත පිළිකා, ගැප්කෙලාශිත පිළිකා, මූත්‍රාශය ආශිත පිළිකා, මුඛය ආශිත පිළිකා ඇතුළු බොහෝ පිළිකා රැසකට දුම්කල නිෂ්පාදන භාවිතය සම්බන්ධ වෙනවා. ඉතින් දුම්කල නිෂ්පාදන භාවිතය ඉවත් වීමට කිසි විටකවත් ප්‍රමාද නැහැ. දෙවෙනි දේ තමයි සමේ පිළිකා. එක්සත් ජනපදයේ වඩාත් සුලභ වළක්වාගත හැකි පිළිකාවක් තමයි සමේ පිළිකා කියන්නේ. වාර්ෂිකව 96,400කට වඩා වැඩි පිරිසකට මෙලනමා රෝගය වැළඳිලා තියෙනවා. සූර්යාගේ පාරචම්මුල කිරණවලට නිරාවරණය වීමෙන් බොහෝ සමේ පිළිකා ඇති වෙනවා. ප්‍රමාණවත් හිරු ආරක්ෂාවක් ලබා ගැනීම සමේ පිළිකා වලින් වැළකී සිටීමට පුළුවන්. තුන්වෙනි දේ තමයි ආහාර ගැනීමේදී පළතුරු, ඉලවලු, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න. රතු මස් ගැනීම සීමා කරන්න. මත්පැන් මගින් අක්මාව, පියවරු පිළිකාව දානම ඇති කරන බැවි මත්පැන් වලින් ඉවත් වීම වඩාත් වැදගත් වෙනවා. හතරවෙනි දේ තමයි ව්‍යායාම කිරීම. අවම වශයෙන් මිනිත්තු 30ක ශාරීරික ක්‍රියා ලබා ගැනීමෙන් සෞඛ්‍ය හා යහපැවැත්ම විශාල වෙනසක් සිදු කරන්න පුළුවන්. තරබාරුකම පියයුරු හා බඩවැල් පිළිකා සමඟ සම්බන්ධ වී තියෙනවා. ව්‍යායාම කිරීම මගින් මානසික ආතතිය අඩු කිරීම, ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම, බර පාලනය කිරීම, පිළිකා අවදානම අඩු කිරීම වැනි වාසි රසක් ලබා ගැනීමට පුළුවන්. පස්වෙනි දේ තමයි ප්‍රමාණවත් නිින්ද. ගුණාත්මක නිින්දකට ප්‍රමුඛතාවය ලබා දීම වඩාත් වැදගත්. දුර්වල නිින්ද මගේ පිළිකාවට සම්බන්ධ කරන සාක්ෂි ශක්තිමත් කරන බැවි ප්‍රමාණවත් නිින්ද වඩාත් වැදගත් වෙනවා පිළිකා වලින් වැළකී සිටීමට. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මාත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.